අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ලෝක ළමා දිනය අදයි මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධානවල විරෝධය 2021 පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක අයිතිය සියතට प्रथम नवदानय देशीय पुआत्वेत लोक लमा दिनय अदट यदी तिबेनवा मे एवेनुवेन सियताप तबन सटानाक ලෝක ළමා දිනය ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1995 වසරේදී. එහි අරමුණ ළමයින් වෙනුවෙන් ලෝකවාසීන් දක්වන ඇල්ම සහ සංවේදීතාව තීව්‍ර කිරීමයි. ඒ අද දරුවන් හෙට වැඩිහිටියන් බවට පත් වී අනාගත වගකීම් හා යුතුකම් බාර ගන්නා නිසාවෙන්. ළමයින්ගේ අයිතිවාසිකම් දිනෙන් දින කැඩීම හේතුවෙන් 1989 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමයද ලෝක ළමා ප්‍රඥප්තියද සම්මත කළා. මෙම ලෝක ළමා ප්‍රඥප්තියට අනුව අවුරුදු 18ට අඩු සෑම අයෙකුම සැලකෙන්නේ ළමයෙකු ලෙස ලවපුරා දරුවන් අද මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ ළමා මෙහෙකාර සේවයයි. එමෙන්ම අපචාරය කිරීම සහ ළමා සොල්දාදුවන් ලෙස දරුවන් යෙදවීම අද දරුවන් මුහුණ දෙන තවත් ගැටලුවක්. විවිධ හේතුන් මත දරුවන් අනාරක්ෂිත වනු දැකගත හැකි මෙවන් කාලයක් තුළ තම කාර්යභාරය ඉටු කිරීමට තවදුරටත් ඉඩ දිය යුතුද? ලොව සමස්ත දරු පරපුර වෙනුවෙන් පෙරට පැමිණිය යුතු කාලයයි මේ. कोविड वाउलांगेन आरंभ हुआत अद लोके पुराम पतुरवन्ने मिनिसा भव कायिक रोग विशेषज्ञ वैद्य ललित एकनायक महता पवसनवा कोविड व्याप्तिय वलक्वागत हेक्केत ए अणुव मिनिसाट पमनक बवाई ओहु पवसन्ने अद विवृतवन रटट सियत गेन एन विशेष पणिविडयई दैन चीने वुहान नगरे वाउलांगेन पटन गत्तत दैन मे मारांतिक कोरोना वैरसे निष्पादने करन्ने बेदारिन्ने मनुष्य कोरोना वैरसे निसा रटक हेमदाम वहागिन इन्नट बै එමනිසා රට විවෘත කළ වහාම ඔබ වෙතින් යුතුයකම වගකීම් වැඩි වෙනවා ඔබ හැම වෙලාම හිතන්න රෝග ලක්ෂණ නැති වුණත් ඔබගේ නාස්කෝරේ මේ රෝග මේ විෂ බීජය මේ වෛරසය වැඩෙන්නට පුළුවන් එමනිසා ඔබ නොදැනුවත්වම ඔබ රෝගය පතුරවන්නෙක් විය හැකියි එමනිසා මාස්ක් එක පළඳින්න සමාජයේ දුරස්ථභාවය තියාගන්න නිතර නිතර අත් සෝදන්න අනවශ්‍ය ගමන් බිමන් වලකින්න සෙනඟ ගැවස්සෙන තැන මග හරින්න ඒ වගේම තමයි හැකිනම් අඩුම ගන්නේ මේ වසර අවසන් මොහොතේකවත් නෑදෑ හිත මිත්‍රාදීන්ගේ නිවස් වලට යෑමින් වළකින්න ඔවුන් තම නිවස් වලට ගෙන්වා ගැනීමෙන් වළකින්න ඒ වගේම තමයි ඔබ දන්නවා මේ මාරාන්තික කොරෝනා වෛරසයට තවම නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ එම නිසා එන්නත තමයි එකම එක විකල්පයක් නැත එම නිසා ඔබට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම මේ එන්නත් මාත්‍රා දෙක ලබා ගන්න ව්‍යාජ ප්‍රචාර වලට රැවටෙන්නට එපා මිත්‍යා විශ්වාස වලට රැවටෙන්නට එපා මේ එන්නත් මාත්‍රා දෙක දැනට අනුමත කරලා තියෙනවා වසර 12ට විදි පාසල් දරුවන්ට ඒ වගේම ගර්භණී කාන්තාවන්ට කිරිදෙන මව්වරුන්ට ඔබට යම්කිසි අසාධමිකතාවයක් එහෙම නැත්නම් යම්කිසි රෝගාබාධ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් අනුව ඒ ආරක්ෂක ක්‍රමෝපායන් භාවිතා කරමින් මේ එන්නත ලබා ගත හැකි මේ මාරාන්තික කොරෝනා වෛරසයේ සමාජයේ තියෙන්නට එයා උත්සාහ කරනවා නොඑක් ප්‍රභේද ඇති කරමින් අප තව තවත් විනාශයට පත් කිරීමට එම නිසා ඔබ එන්නත ලබා ගත්තාම ඔබ මේ සෞඛ්‍ය ක්‍රමෝපායන් භාවිතා කරාම ඔබ උපකාර කරනවා මේ මාරාන්තික කොරෝනා වෛරසය මේ ලෝකයෙන් තුරන් කිරීමට. එම නිසා අනෙක් අයට ඇඟිල්ල දිගු කිරීමට ඉස්සෙල්ලා තමන්ගේ යුතුයකම ඉටු කරන්න. ඔබ සැමටම නුදුරේදීම යහපත් කාලයක් උදා වෙනවා නොඅනුමාන. දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන ඔක්තෝබර් 15 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගුරු වෘත්තිකින් පවසන්නේ තමන්ගේ වැටුප් ගැටලුව විසඳන තුරු පාසල් නොයන බවයි. මෙම වසරේ වාර 3ක්ම අපේ දරුවන්ට මග හැරුණා. කවුරුන් හෝ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි කියන්නට උත්සාහ කරනවා නම් එය වසරේ හොඳම විහිළුව බව කිව යුතුයි. ඔන්ලයින් වලට අවශ්‍ය උපකරණ සොයාගත්තත් සංඥා නැති නිසා දරුවන් විඳපු දුක අපි නිරන්තරයෙන් වාර්තා කළා. සිග්නල් සොයා කඳු නැග්ග, ගස් නැග්ග දරුවන් ගැනත් අපි වාර්තා කළා. කොරේ පිටට මරේ කිව්වසේ දරුවන් යාන්තමින් අටවගත්ත ඔන්ලයින් අට්ටාලයටත් නැගින එක ගුරුවරුන් වර්ජනය කළා. ඒ වසර 20ක විසඳුම් ඉල්ලමිනුයි. කාගේ කාගේත් හැල හැප්පීම් සහ කොවිඩ් වසංගතය නිසා අවසානයේ කබලෙන් ලෙපට වැටුනේ දරුවන්. ඇති හැකි දෙමව්පියන්ගේ දරුවන් නම් ලන්ඩන් ඕ ලෙවල් කරලා හරි
ජීවිතය ගොඩදා ගනිවි. දැන් ලොකුම ප්‍රශ්නය පාසල් ආරම්භ කරන්න පෙර සූදානම નિවරදිද කියන එක. වාර 3ක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. ඉතිරිව ඇත්තේ එක් වාරයක් පමණයි. එසේනම් වාර 3ක විශ්ව නිර්දේශයන් ආවරණය කරන්න අධ්‍යාපන අමාත්‍යංශය තුල ඇති සැලැස්ම කුමක්ද? ගුරුවරුන් ඒ පිළිබඳව දැනුවත්ද? එහෙත් අද වනතෙක් ඒ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. එපමණක් නොව ගුරු ගැටලුව විසඳීමටද අද වනතෙක් රජය අපොහසත් වී සිටිනවා. විසඳුමක් දෙන්න ආණ්ඩුව අපොහසත් වෙලා ඉන්න නම් අපි ලෑස්ති වෙලා ඉස්සරහට යන්න. අපි දන්න පාසල් පටන් ගන්න නියමිතයි. පහදිලිවම අපි අධ්‍යාපන ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න සූදානම්. කිසිදු ගැටලුවක් නැහැ. ගැන දෙගිඩියාවක් නැහැ. ගුරුවරු විදුහල්පතිතුමා තමයි ළමයින්ට උගන්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඊට පෙර මේ ප්‍රශ්නේ විසඳ ගැනීම. පාසල් අනිවාර්යෙන්ම ආරම්භ කළ යුතුයි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. පෙර සූදානම ඉතා වැදගත්. සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය සේම විශ්ව නිර්දේශ ආවරණයේදී දරුවන්ට පීඩාවක් ඇති නොවනසේ කටයුතු කිරීමට අධ්‍යාපන බලධාරීන් සූදානම් විය යුතුයි. ඔන්ලයින් අද මන්ට ඉස්කෝල ආරම්භ කරලා ඉස්කෝල මගහැරිච්ච කණුත් අය කරන එක තමයි හොඳ. නැත්නම් අපිට ඉස්සර විභාග වටිද්දි ඒවට ප්‍රශ්න වෙනවා. කලින් මගහැරිච්ච පාඩම් වල එහෙම තියෙන ඉඳ. ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ උගන්නද්දී යම් යම් ගැටලු පැන නැගුණ අයහපත් කාලගුණික තත්ත්ව, එතකොට විදුලිය විසන්දිවීම, සිග්නල් මදි ප්‍රශ්න, නොයෙකුත් ප්‍රශ්න තිබ්බා. දැන් ඉස්කෝලේ පටන් ගන්නවා කියලා කියනවා. ඉස්කෝලේ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශ්වාස කරනවා ගුරුවරු ඉස්කෝලේ එයි අපිට ආවරණය කරගන්න බැරි වෙච්ච පාඩම් නැවත උගන්වයි කියලා. අපේ අවුරුද්දක් විතර ඉස්කෝලේ ගියේ නැහැ. මොකද කොරෝනා තිබ්බ නිසා අපිට දැන් ටීචර්ලු ගන්නවක්වත් නැහැ. මොකද ටීචර්ලා වැඩ වර්ජනේ තාම අපි ඔන්ලයින් ක්ලාස් කරද්දි ටීචර්ලා කියන දේ අපිට තේරෙන්නෙත් නැහැ. අපි කියන දේ ටීචර්ලාට තේරෙන්නෙත් නැහැ. අපි ඉස්කෝලේ ගිය අපිට තාම ඉස්කෝලේ පටන් ගන්න දවසක්වත් තාම කිව්වේ නැහැ. ඉතින් අපි ඉල්ලන්නේ අපිට ඉක්මනින් ඉස්කෝලේ පටන් ගන්න කියලා තමයි. ගෙදරදී ඔන්ලයින් ක්ලාස් වලට කරන්න ගියාම ඔන්ලයින් ක්ලාස් වලින් ළමයි කෙරෙන්නේ නැහැ. සමහර විට එක ෆෝන් එකයි ගෙදර තියෙන්නේ. මේ ෆෝන් එකෙන් මහත්තයා රාජකාරී වැඩ. එතකොට ළමයින්ට ඔන්ලයින් ක්ලාස් උත් හරියට කෙරෙන්නේ නැහැනේ. ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා. මේ අසාධාරණයට මොකද්ද ලැබෙන හේතුව? ඒකට අපිට පිළිතුරක් ඕනේ. අපිට ගෙදර ඉඳන් ඇත්තටම අම්මල විදියට ගුරුවරයෙක් උගන්වන තරම් අපිට උගන්න ගන්න බැහැ. කොහොම හරි මම මගේ දරුවට ඉගැන්නුවා. එහෙම අවස්ථාවක් නැති දෙමව්පියොත් ඉන්නවා. එහෙම දෙමව්පියෝ කොහොමද උගන්න ගන්න කියන එකත් ප්‍රශ්නයක්. දරුවෝ අවුරුදු එකහමාරක විතර අධ්‍යාපනයකින් තොරව හිටියේ. දැන් දරුවන්ට ඇත්තටම පාසලේ පන්ති පවා දෙමාපියන්ට පෙන්වන්න සිද්ධ වෙන මට්ටමටම ළමයින්ට පාසල අමතක වෙලා තියෙනවා. නමුත් මේ දරුවන්ට අන්තිමට මේ විදිහට ගියොත් නම් අධ්‍යාපනය එපා වෙනවා. දැන් ඒක ඊළඟට එනවා උසස් පෙළ එනවා, සාමාන්‍ය පෙළ එනවා, ඊළඟට ශිෂ්‍යත්වය එනවා. මේව ඔක්කොම එකට දාන්නේ නැතුව මේ ළමින්ට එතකොට ඉස්කෝලෙත් එපා වෙනවා, අධ්‍යාපනයත් එපා වෙනවා, මානසික වශයෙන් පීඩනයකටපත් වෙනවා. ඒ පිළිබඳව හිතලා නිසි විදියට කලමනාකරණය කරලා අධ්‍යාපනය ලබා දීමේ සැලැස්මක් මත අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරලා ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ළමයි වෙනුවෙන් සහ අධ්‍යාපනය වෙනුවෙන් මේ කැප වෙනවා නම් මේ වෙනකොට රජය හොඳ සාධනීය මේ වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා පවත්වලා විසඳුමකට එන්න ඕනේ. විසඳුමක් ඇවිල්ලා සැලසුම් කරන්න ඕන. කොහොමද පාසල් ආරම්භ වුණාම අධ්‍යාපනය ක්‍රියාවලිය කරගෙන යන්නේ කියලා. හැබැයි ගුරුවරු වශයෙන් අපි දැඩි කැපවීමෙන් සූදානමින් ඉන්නවා. අපේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගෙන සියලු අධ්‍යයන කටයුතු ආවරණය කිරීම සඳහා ළමයි වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කිරීමට කැපවීමෙන් අපි බලාගෙන ඉන්නවා. ගෙවුණු කාලය තුළ වත්මන් රජය දරුවන් වෙනුවෙන් කිසිදු දෙයක් සිදු කළේ නැති බව ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් දැක්ක ලෝක ළමා දිනයේ වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් ළමුන් සඳහා තරගයක් පවත්වන්න සූදානම් වෙලා තිබෙනවා. එහි තේමාවලිය සොන් අරගෙන තියෙන්නේ සියල්ලන්ටම පෙර දරුවා. හැබැයි දැන් මේ ගෙවුණු කොවිඩ් වසංගත සමස්ත කාලය තුළ මේ පාලකයෝ මොනවද දරුවෝ වෙනුවෙන් කළේ? කිසිවක් කළේ නැහැ. ඔවුන් කළේ පාසල් විවෘත කරන දිනයයි පාසල් වසන දිනයයි ප්‍රකාශයටපත් කිරීම පමණයි. ඒ නිසා ඔවුන් මේ වගේ තේමාවක් දා ගැනීමෙන් පමණ දරුවන් සියල්ලට පෙර කියලා තියන්න පුළුවන් කමක් නැහැ. මොරටුවෙන් අපි රතපෙළපාලියක් ආව කොළඹට. මේ රතපෙළපාලියේ ගිය රතවල අංක හරගෙන ඒ රතවල අංක හිමි පුද්ගලයන්ට මේ දෙවනිදා උදේ 10ට පොලිසියෙන් එන්න කියලා කොටුව පොලිසියට. දැන් මේ උද්ඝෝෂණය පැවතුනේ 4 වෙනිදා අගෝස්තු මාසේ 4. දැන් කොච්චර කාලද මේ? දැන් මේ ලෑස්ති වෙන්නේ මොන මර්ධනයකටද මේක?
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට සැඟවීමට ඉඩ තබා යුක්තිය ඉල්ලන අය පසුපස හඹා යාමට රජය ක්‍රියා කරමින් සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ ජාතික ජනමාධ්‍ය කොමිසමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මහජන බදු මුදලින් පවත්වාගෙන යන රාජ්‍ය මෙන්ම සෙසු මාධ්‍යන් පවා ඇත්ත සැඟවීමට ක්‍රියා කරන බවට සැකයක් ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ ජාතික ජනමාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්ෂක සහ නිල මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා සඳහන් කරනවා. උන්වහන්සේගේ නිවේදනයේහි සඳහන් වන්නේ ආණ්ඩුව අපරාධය රටට අමතක වනතුරු කල් මරන්නට සූදානම් වන බවද යන්නයි. සමහර අපරාධ පිළිබඳව හනිකට අධිකරණයට යන ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය සම්බන්ධ මෙතෙක් නිවැරදි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නොහැකි වීම පුදුම සහගත කරුණක් බවද උන්වහන්සේ පවසනවා. යුක්තිය ඉටු කර ගැනීම සඳහා මේවන විට කාදිනල් හිමිපාණන් සමග දෙස් විදෙස් සංවිධාන බහුතරයක් එක්ව සිටින බවයි ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ නිවේදනයෙහි සඳහන් වන්නේ. මාධ්‍ය ආයතන කිහිපයක කතුරුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සුදුළුණු පොඩි කිරීමටගත් උත්සාහයට මෙරට සමස්ත මාධ්‍ය ප්‍රජාවගේම විරෝධය එල්ල වෙමින් පවතිනවා. පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස පවසා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කළා. ඒ අනුව සුදුළුණු වංචාවට අදාළ වාර්තාව පදනම් කරගෙන පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා කැඳවා තිබුණා. එසේ කැඳවීම පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. සතොස ආයතනයේ සිදු වූ සුදුළුණු වංචාව වාර්තා කළ ලංකාදීප දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍ය වේදිනුයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. මෙය දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමේ නිර්ලජ්ජිත උත්සාහයක් ලෙසයි මෙරට මාධ්‍ය සංවිධාන හඳුන්වා ඇත්තේ. මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතන බිය ගැන්වීමට දරන උත්සාහයක් ලෙසද මාධ්‍ය සංවිධාන එකතුව මෙම සිද්ධිය නම් කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මොරපල්ලන්සේ ක්‍රියා කරනුයේ අභීත මාධ්‍යවේදීන් සහ අපක්ෂපාති මාධ්‍ය ආයතනයි. දූෂණ වංචා සහ අපරාධ හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමක්. එහිලා පාට පක්ෂ ජාති කුලමල ආගම් ભેදවලින් තොරව යුක්තිය සහ සාධාරණ වෙනුවෙන් සටන් කරන බව බොහෝ මාධ්‍ය සංවිධාන සිය නිවේදනවල සඳහන් කර තිබෙනවා. සියත පෙන්නුවොත් ක්‍රිකට් දිනනවා කියන කතාව අද මුළු රටම එකහෙලා පිළිගන්නවා. බිම වැටුණු ක්‍රිකට් විකාශය කරන්න බොහෝ අය අදිමදි කරද්දී ඒ වගකීම කරට ගත්තේ සියතයි. එහිලා අප ඉටු කළේ ජාතික වගකීමක්. ක්‍රිකට් ආපහු පණ ගහලා නැගිටියේ සියත අප රටේ ජනතාවත් සමග එක්ව ආරම්භ කළ සටන නිසායි. අප නිරන්තරයෙන්ම කණ්ඩායමට දිරි දෙමින් ජයග්‍රහණය කරා ගෙන යාමට ශක්තිය ධෛර්යය ලබා දුන්නා. 2021 පන්දුවර 2020 ලෝක කුසලානේ නිල විකාශකයිතිය දිනා ගැනීමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සමත් වුණා. සියත ක්‍රිකට් පෙන්නුවොත් ක්‍රිකට් දිනනවා කියන කරුණ අපි ඔප්පු කළා. ක්‍රිකට් වැටුණු කාලයක් තිබ්බා. ඒ කාලෙදි අපි අපේ ක්‍රිකට් කණ්ඩායම කවදාවත් තනි කළේ නැහැ. වෙනත් මාධ්‍ය වලින් මෙන්ම සමාජ මාධ්‍ය වලින් අපේ ක්‍රිකට් වලට පහර පිට පහර ගසමින් විවේචන එල්ල කරද්දීත් සියත ටීවී අපි හැමදාම අපේ ක්‍රීඩකීන් සමග කණ්ඩායම සමග හිටියා. අපේ හිතේ හැමදාම තිබ්බේ අපේ කණ්ඩායමට අනිවාර්යෙන්ම දිනන්න පුළුවන් කියලයි. ඕනෑම ක්‍රීඩාවක හැමදාම දිනුම තිබෙන්නේත් නැහැ, හැමදාම පරාජය තියෙන්නේත් නැහැ. අපි ඒක නිසාම අපේ ප්‍රේක්ෂකීන්ට දිනුම පෙරදුමට මොහොන දීමට ශක්තියක් වන්නට සමාජ වගකීම මාධ්‍යයක් ලෙස ඉටු කළා. ඊට ජනතාවද අපත් සමග එක් වුණා. 2014-2020 ලෝක කුසලානයේද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරමින් එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශක ලෙස කටයුතු කළේද සියත ගුවන් විදුලි නාලිකාවයි. එහි ප්‍රතිඵලය අතිසාර්ථක වුණා. අපි 2014 ලෝක කුසලානය දෙන්නා. පස්සේ තිබුණු ක්‍රිකට් තරගාවලි නම් අපිට සතුටුදායක තරගාවලි වුණේ නැහැ. අපේ කණ්ඩායම පෙරදුනා. පෙරදුණු අපේ කණ්ඩායමට බොහෝ දෙනෙකු විවේචන එල්ල කළා. සමාජ මාධ්‍ය මාධ්‍ය වලින් පහර පිට පහර එල්ල කළා. එහෙත් එවන් පසුබිමක් තුල අපි අපේ ක්‍රිකට් කණ්ඩායම එක්ක ඉඳලා ඔවුන්ට දිනන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඊට නිදසුනක් ලෙස සියත ටීවී නිල විකාශක අයිතියගත් ක්‍රිකට් තරඟ බොහෝමයක් උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. හැමෝම බෑ කියද්දි
දිනන්නේ නැහැ කියද්දි අපේ ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඉන්දියා ශ්‍රී ලංකා තරගාවලියට නව නායකත්වයක් යටතේ නවක ක්‍රීඩකින් රැසක් සමගින් සහභාගී වුණා. එම තරගාවලියේ 20යි 20 තරගාවලිය ජය ගනිමින් අපේ ටීම් එක ඔවුන්ට දිනන්න පුළුවන් කියලා නැවතත් ඔප්පු කළා. ඊට පස්සේ හැමෝම කියන්න ගත්තේ සියත පෙන්වොත් ක්‍රිකට් දිනුම් කියලායි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කළේ අප සියත ටීවී නාලිකාවයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ එක් දින තරගාවලිය ජය ගත්තා. දැන් අපිට තවත් බාහිර දූර වගකීමක් පැවරී තිබෙනවා. ඒ මෙවර 2021 2020 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවේ නිල විකාශක අයිතියයි. ඒ අනුව 2021 2020 ලෝක කුසලානේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අපනාලිකාවයි. මෙම තරගාවලියේ විකාශක අයිතිය පිළිබඳ ගිවිසුම අත්සන් කළේ ස්ටාර් ඉන්දියා පෞද්ගලික සමාගම සහ අප වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය අතරයි. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන යන මොහොතේ ඒ බාහිර දූර මාධ්‍ය වගකීම නැවතත් අපි ඉටු කරන බව ඔබට සතුටින් දැනුම් දෙමු. එළමෙන ඔක්තෝබර් මාස 17 වනදා සිට ආරම්භ වන මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු පන්දුවෙන් පන්දුව සජීවීව ඔබ වෙත ගෙන ඒමට සියත ටීවී අප සෝදානම්. සියත එක්ක ක්‍රිකට් දිනමු. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ මධ්‍යහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.